අයිබන් සුබ මධ්‍යහනක් පාට පක්ෂ පන්ති බෙහෙද නැති හරිදේ හරියටම කියන සියත මධ්‍යහන ප්‍රතිවිකාශයයි ආරම්භ වන්නේ මබු දේශවන් ඉඳ මේකතර ප්‍රථමයෙන් සිරස්තල ඒ නවය මාර්ගයේදී මගී බස් රථ දෙකක් සහ ලොරි රථයක් එකිනෙක ගැටෙයි දෙදෙනෙකු ජීවිතක්ෂයට 50කට අධික පිරිසකට තුවාල හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන මහාශිව රාත්‍රී දිනය අදයි. දින පහක් අතුරුදන්ව සිටි පොලිස් නිලධාරියෙකුගේ සිරුර පන්නල කැලේකින් හමුවෙයි. කොවිඩ් මරණ 2244 දක්වා ඉහළට. වෛරසය ව්‍යාප්ත වීම අවම මට්ටමක. ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත. දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ අද පෙරවරුවේ සිදු වූ රියානතුරකින් කුඩා දරුවෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා. මගී බස් රථ දෙකක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. තුවාලකරුවන් 50 දෙනෙකු පමණ මේ වන විටත් දඹුල්ල, නාලන්ද සහ මාතලේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා. දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී අද උදෑසන රියානතුරක් සිදුව තිබෙනවා. දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ සිට චාරිකාවක් සඳහා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මහනුවර සිට මඩකලපුව දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් හා කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අදාළ අනතුරින් දොළොස් හැවිරිදි කුඩා දරුවෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තුවල් ලැබූ කාන්තාවක් මාතලේ මහරෝහල වෙත රැගෙන යන අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලින් 50 දෙනෙකු පමණ මෙම බස් රථවල ගමන් කර ඇති අතර ඉන් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අනතුරින් තුවාල ලැබූ පුද්ගලින් දඹුල්ල, නාලන්ද හා මාතලේ යන රෝහල්වල ප්‍රතිකාර ලබනවා. අනතුර සම්බන්ධයෙන් නවුල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා. ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරුන් සහ නියෝජ්‍ය සංවිධායකවරුන් පත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, තාරානාථ් බස්නායක, ඩී.වි. චානක යන මන්ත්‍රීවරුන් පත් කර තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් ලෙස එස්.සී. මුතුකුමාරන, ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුන්ද පත් කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. එක්සත් ජාතික පාක්ෂිකින් පක්ෂ ලාංඡනය ආරක්ෂා කර ගැනීමටත් එකිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.
පාර්ලිමේන්තුවේ කොහොමත් බහුතරය තවදුරටත් තියෙන්නේ තිබුණු ආණ්ඩුවට. ඒ නිසා තමයි ඒ තිබුණු ආණ්ඩුව මේ වෙලාවේ අපි කිව්වේ බාර දෙන්න එපයි කියලා. දැන් බාර දීලා තිබෙනවා. බාර දුන්නන් පස්සේ බහුතරය නැති නිසා යම් යම් තීන්දු తీරන ගන්නකොට ප්‍රතිපත්ති මේ වශයෙන් නොගැලපෙන තීන්දුව වලට එකඟ විය නොහැකි තත්ත්වයක් තිබෙනවා. අතවසේ සමස්ත පාක්ෂිකයන්ට මම එකක් කියන්න කැමතියි. ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාව පිළිගත් දේශපාලන පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂය ලකුණක් සඳහා සිංගමනේ නොයා යුතුයි. ඒක තමයි මට දෙන්න තියෙන පණිවිඩය. සිංගමනේ නොයා යුතුයි. පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කරලා තිබෙනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ අලිය ලකුණ යටතේ කියලා. ඒ වගේම දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන අපේ ආණ්ඩු පක්ෂයේ හිටපු සියලු දෙනා තරඟ කරලා තිබෙන්නේ අලිය ලකුණ යටතේ. ඉතින් අලුතෙන් අලිය ලකුණ යටතේ තරඟ කළ නොහැකි කවුරු හරි ඉන්නවද කියලා මම දන්නේ නැහැ. මට සමස්ත පාක්ෂිකයන්ට කියන්න තියෙන්නේ අද මේ මුළු රට වටේම පාක්ෂිකයන් බෝධි පූජා පවත්වනවා නම් හොඳයි. පක්ෂයට යහපතක් වේවා කියලා. කඩවත පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සිරුර පන්නල වේරහැර ප්‍රදේශයේ කැලෑවක තිබී සොයාගෙන තිබෙනවා. මෙම පොලිස් කොස්තාපල්වරයා ඝාතනය කර ඇති බවට අනාවරණය වී ඇති බවත් මේ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවටගෙන ඇති බවත් පොලිසිය පවසනවා. කඩවත පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී පසුකිය 17 වනදා සිට අතුරුදන්ව සිටි පොලිස් කොස්තාපල්වරයා පැහැරගෙන ගොස් ඇති බවට ලද තොරතුරක් මත කැලණිය කොට්ටාෂ අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ අතර අදාළ කොස්තාපල්වරයාගේ සිරුර පන්නල වේරහැර බුලුකුඩ ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇති අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කඩවත පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් රියදුරුවරයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන ඇති අතර අදාළ සැකකරුවා හෙට දින පන්නල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සයින්ත මරුදු නගර සභාවක් බවට පත් කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලිය රතනහිමියන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා. මුස්ලිම් ජනතාව දිනාගත හැක්කේ දේශපාලන කප්පම් දීමින් නෙවෙයි, අන්තවාදී පදනම් ඒ වගේම ඒ සඳහා තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන් අහුරාලීමෙන් තමයි මුස්ලිම් ජනතාව දිනා ගන්න පුළුවන්. අනිත් එක මේ ආණ්ඩුවට ඡන්දය ලැබුණේ ඇයි කියන එක කවුරුත් දන්නවා. අන්තවාදය පරාජය කිරීම සඳහා කොහොමුණත් අපි මේ අවස්ථාවේදී ජනාධිපතිතුමාට අතිශයින්ම ස්තුතිවන්ත වෙනවා මේ ගැසට් නිවේදනය අවලංගු කිරීම සම්බන්ධයෙන්. යම්කිසි ප්‍රදේශයක නගර සභාවක් හෝ නගර සභාවක් හෝ පළාත් පාලන ආයතනයක් පිහිටුවීමේදී අපි සැලකිල්ලට ගන්න ඕන අපි කොමන විදිහට ජන සංයුතිය සකස් කරන්නේ කියලා. ජන සංයුතිය මිශ්‍ර වීමෙන් තමයි අන්තවාදය අපට අහුරන්න පුළුවන්. නමුත් යම් කිසි ආකාරයක අන්තවාදයේ ශක්තිමත් වෙන විදිහ නැත්නම් ඒ ජනවර්ගයන්ට අවශ්‍ය විදිහට පළාත් පාලන ආයතන බෙදීම ප්‍රතිපත්තියක් විදිහට වැරදි. එතකොට සයින්ද මරුදු නගර සභාව මේ විදිහට ඉල්ලා හිටියේ තමන්ට තනි මුස්ලිම් කලාප අවශ්‍යයි කියන පණිවිඩය. ඒ පණිවිඩයට අපි යටත් වෙන්නේ කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ. මුස්ලිම් අන්තවාදය කියන්නේ සහරාන්ල වගේගේ බෝම්බ නෙවෙයි, මද්රසා පාසල් වලින් තමයි මේ බෝම්බකරුව බිහි කරන්නේ. ඒ වගේම අන්තවාදයට පදනම හදන විශ්වවිද්‍යාල අපි වහාම රජයට ගන්න ඕනේ. ඒ නිසා ධර්මවාදයේ අවසන් කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. තවත් අපේ හිස මත බෝම්බයක් පුපුරනතුරු අපි බලා සිටිය යුතු වන්නේ නැහැ. හින්දු බැතිමතුන්ට අද දිනේ ඉතාම වැදගත් දිනයක්. ලොපුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන මහා ශිව රාත්‍රි දිනය අදට යෙදී තිබෙනවා. හින්දු දහමේ ප්‍රධානතම දෙවියන් ලෙස සැලකෙන්නේ ශිව දෙවියා. හින්දු භක්තිකයින්ගේ විශ්වාසය වන්නේ ශිව දෙවියන් සියලුම ජීව රාශිවල උන්නතියේ පියාපවයි. කන්ද පුරාණයට අනුව ශිව දෙවියන්ගේ හැඩයක් නොමැති අතර වරක හිරුගේ කිරණක් ලෙස හෝ වරක හිරුගේ සේයාවක් ලෙස සලකනු ලබනවා. උමයංකනාව විසින් ශිව දෙවියන්ට කළ පුද පූජාවල ප්‍රතිඵලයක් ලෙස මහා ප්‍රඥාට නැවත මැවීමේ බලයේ හිමි වූ රාත්‍රිය මහා ශිවරාත්‍රිය ලෙස හඳුන්වන බවයි හින්දු පුරාණයේ සඳහන් වන්නේ. මෙම රාත්‍රියේදී උපවාසයේ යෙදෙමින් ශිව දෙවියන්ට පුද පූජා පවත්වන්නට මෙලවදීත් පරලොවදීත් නොඑක් සැප සම්පත් ලැබෙන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි. ඒ හේතුවෙන් ලොව පුරා හින්දු බැතිමතුන් නිති වර්ජිතව සිට මහා ශිවරාත්‍රී දිනේදී මහත් භක්තියෙන් යුතුව ශිව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වනු ලබනවා. මෙම දිනේදී ශිව දෙවියන් වෙනුවෙන් උපවාස කිරීම හින්දු භක්තිකයින් සලකන්නේ මහා ආනිශංස ලැබෙන්නක් ලෙසයි. ශිව රූපේ කිරිවලින් නැහැවීම, ආලෝක පුද පූජා පැවැත්වීම ආදී මගින් මහා ශිව රාත්‍රියේදී හින්දු පැතිමතුන් ශිව දෙවියන්ට පුද පූජා පවත්වනවා.
මේ අතර අද යෙදී තිබෙන මහා ශිව රාත්‍රියේ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදන නිකුත් කරමින් සුබ පැතුම් එක් කර තිබෙනවා. අනෙක විද කැළඹිලි ගැටෙන මැද ඉදිරියට යන ලෝකයක මිනිසාට මානසික ශාන්තිය උදා කර දෙන්නේ ආගමයි. නව ජවයකින් අලුත් හෙටක් පිළිබඳ බලාපොරොත්තු දල්වා සිටින ශ්‍රී ලංකාවේ නතරට අපගේ සහෝදර දෙමළ ප්‍රජාවද අයත් වනවා. අන්තරාගමික සහජීවනයේ අන් කවරදාකටත් වඩා කුළුගන්වමින් රටේ සෑම ජන කොටසක්ම සිය මාතෘභූමියේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටිනු දැකීම රටේ නායකයා වශයෙන් මහත් සතුටක් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා ශිවරාත්‍රී දිනේට සුබ පැතුම් එක් කරමින් කියා සිටියේ. මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ උසස් ආගම් සහ සංස්කෘතිකාංග වලින් සංකලනය වූ ඉවසීම සහ සාමය අගයන අභිමානවත් ජාතියක් ලෙස අප ආරක්ෂා කරගත් සාමය තවදුරටත් වැඩි දියුණු වේවායි තමන් විශ්වාස කරන බවයි. සියලු දෙනා ජාතින් අතර මිතුදම් ශක්තිමත් වන ගුණදම්පිරි යුගයක් ප්‍රාර්ථනා කරන බවද අග්‍රපතිවරයා නිකුත් කළ පණිවිඩයේ සඳහන් වනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මහා ශිවරාත්‍රී දිනයට සුබ පැතුම් එක් කර තිබුණා. මිනිස් වර්ගය අතර සංහිඳියාව සහ සහජීවනයේ ඇතිවීමටද මං පාදන පුණ්‍යවන්ත දිනයක් ලෙස මහා ශිවරාත්‍රී දිනය හැඳින්විය හැකි අතර එම දිනය අරුත් ගන්වන්නේ මානව සංහතියේ ශාන්තියයි. ලෝකවාසී සමස්ත හින්දු ජනතාවට සාමය දයාව සංහිඳියාව උදෙසා මඟ කියන අර්ථපූර්ණ මහා ශිවරාත්‍රී දිනයකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සුබ පැතුම් එක් කර සිටියා. පාර්ලිමේන්තුවේ පස්වරු තොරතුරු වෙතයි දැන් ගමන් කරන්නට අප සූදානම් වන්නේ. ජාතික ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත, ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන පනත් කෙටුම්පත් කිහිපයක් ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. මම දකින විදිහට තාම එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් තිබිය යුතුයි. දැන් 2015 අගෝස්තු 17 පත්තුණු ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයට ඉස්සරහට ගෙනියන්න බැරි වුණා. තාම මේ පරිපූර්ණක අස්තමේතු මොනවත් අවශ්‍යතාවයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් තිබිය යුතුයි. ඇයි මේ පැත්තට මේ ආණ්ඩුව දුන්නේ? මේ පැත්තට ආණ්ඩුව දුන්නේ කල නොහැකි ඒ ප්‍රතිපත්ති ඉඳගෙන තමන්ට කරන්න බෑ කියන ඒ තීන්දුව ඉඳගෙන තමයි නායකයෝ මේ පැත්තට මේ සුළුතරයකට ආණ්ඩුව දීලා ඒ ආණ්ඩුව ඉස්සරහට ගෙනියනකොට අර පැත්තේ ඉඳලා අකුල් හෙලනවා. අද බොහොම කනගාටු විය යුතු එක්සත් ජාතික පක්ෂය හැසිරීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ එක් වී කල නොහැකි දේ වෙන් වී බෙදී කිරීමට උත්සාහ දරනවා. මම එක්සත් ජාතික පක්ෂය ගැන හරි උනන්දුවකින් කතා කරලා අපි ස්තුතිවන්ත වෙනවා. එතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලලා ජයග්‍රහණය කරලා අද ඒ පැත්තට ගිහිල්ලා ඒ පැත්තේ ඉඳන් හරි එක්සත් ජාතික පක්ෂය ගැන උනන්දු වීම ගැන අපි එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි දන්නවා මේ ආණ්ඩුව බලයට එනකොට අපි සියලු දෙනාටම කිව්වේ මේ ආර්ථිකය කළමනාකරණය කරගන්න ආණ්ඩුවට හැකියාව තියෙනවා. ඒ සියලු දේවල් කරන්න පුළුවන් කියලා නොයෙකුත් දේවල් කියලා මම කයිවාරු ගහලා තමයි ආවේ. ආණ්ඩුවේ නොහැකියාව ගැන ආණ්ඩුව අද ප්‍රදර්ශනය කරා. මේ ආණ්ඩුව මාස 3ක කාලයක් අද වෙනකොට බලේ හිටියා. අයවැයක් ආණ්ඩුවට ඉදිරිපත් කරගන්න බැරුව ගියා. අපි ඉදිරිපත් කරපු විසර්ජන පනත සංශෝධනය කරලා ඒකත් ණය ටික වැඩි කරගන්න ආණ්ඩුව උත්සාහයක් දරුවා. අද දැක්කම විපක්ෂයේ කණ්ඩායම කතා කරන විදිහට එතුමල්ලා අවුරුදු 25ක් 30ක් 30සේ විපක්ෂයේ එක දිගට හිටියා වගේ තමයි කතා කරේ. එතුමල්ලට මතක නැහැ දැන් මාස 4කට කලින් එතුමල්ල හිටියේ ආණ්ඩු පක්ෂයේ කියලා. අපි 2015 දැක්ක දේම තමයි නැවත වතාවක් අද පාර්ලිමේන්තුව තුල දැක්කේ. නැවත වතාවක් චෝදනා එල්ල කරගෙන යනවා අපි දැක්කා. ඒ වගේම එතුමල්ලට විශේෂ අධිකරණ පිහිටෙව්වා මාස 3න් නඩු අහලා ඉවර කරා. හැබැයි මේ සියලුම දේ කරලා චෝදනා එල්ල කරපු සියලුම දෙනා නිදොස් කොට නිදහස් වෙන තමයි අපි දැක්කේ. ඒ හින්දා මේ චෝදනා එල්ලවීම අද ජනතාවට අලුත් දෙයක් නෙවෙයි. අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීතුමන්ලා නිකන් බුදු වෙලා වගේ කතා කරන්නේ. හරිද? හරියට නිකන් අපේ කාලේ කරා වගේ, අපි මේ හොරකම් සංවිධානය කරා වගේ. අද ශ්‍රී ලංකන් න්‍යායාලයෙන් ගැන මේගොල්ල කිඹුල් කඳුළු හෙලනවා. 2005 ඉඳලා 2015 වෙනකන් මේ එක ගණදෙනුවක් විතරයි. මේ වගේ ගණදෙනු ගණනාවකින් මේ විදිහට තමයි ඩොලර් මිලියන් ගණන් වලින් හොරකම් කරලා තමයි පාඩු ලැබුවේ. ඒ නිසා ඒගොල්ලන්ට අපි කියන්න කැමති, ඔය කොහොම කිඹුල් කඳුළු හැලුවත් මේ රටේ ජනතාව දන්නෝ ඒගොල්ල ගහපු ගැහිලි සම්බන්ධව. වැඩේ තියෙන්නේ අපේ උන්ට ඒක අල්ලන්න බැරි වුණා. දැන් අපේ උන්ට අල්ලන්න බැරි වෙච්ච හින්දා ඒගොල්ල ඉතින් ඉන්න ජනතාව හිතනවා කියලා ඒගොල්ල සුදන කියලා. වේදිකාවක් ගානේ, ගමක් ගානේ, පොලක් ගානේ කියකේ ගියා. ඇඬුවා. ඒකෙන් බලයට ආවා. කෝ නඩුත් නැහැ, බඩුත් නැහැ. දැන් අද වෙනකම් මුකුත් නැහැ. අපි පැහැදිලිව කියනවා උගත් මෝඩේ වැඩකුත් නැහැ පාර්ලිමේන්තුවට. වැඩ කරලා හොරකම් කරන වැඩකුත් නැහැ.
සාටකේ දාන් ආවත් ටයිකෝඩ් දාන් ආවත් හොරා හොරාමයි. දැන් මේ කණ්ඩායම දැන් අල්ලපු පාස්කු ප්‍රහාරකෙකුත් නැහැ. අල්ලපු හොරෙකුත් නැහැ. නිලැන්දුම් වවුචර 18 දෙනකොට කිව්වා මොකද්ද මේ මැවුකුලි නැහැ කියලා. දැන් වෙලා තියෙන 1500 අසුර අඩු කරලා කොල්ලන්ට සිවට්ට ගඳගෙන කලිසම් නැතු ඉස්කෝලේ යන වෙලා තියෙන්නේ. මේ ඒ වගේ ආණ්ඩුවක් දේශ බාලඥයාට මැඟිල්ල දික් කරනවා. හැබැයි මේ නිලධාරි ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මේ රාජ්‍ය නිලධාරින් කරන දූෂණ වංකරලා පිළිබඳව ආණ්ඩුව පැහැදිලිව තදින් ඉන්න ඕනේ. යහපාලන ආණ්ඩුව අද අරගෙන එනවා ආණ්ඩුවේ හොරකම් පිළිබඳ. අපි ඔබට ඔබ ගේන්න ඕනේ යෝජනාව මේ ආණ්ඩුව දූෂිතයන්ට විරුද්ධව දඬුවම් දීම පිළිබඳ ස්තුති කිරීමේ යෝජනාවක්. අවුරුදු 4 හිටගෙන වංචාවක් ජනවාරි පසුව මේ රටේ ආදායම සීගලස අඩුවීම තුල දැන් මේ රජයට එදිනෙදා වියදම් පියව ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා එළඹෙන මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කරන මෙන් තමන් සියලු ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරියන් පවසනවා. ඒ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් පවුලේ සිද්ධ වී සියලුම යුතුකම් ඉෂ්ට කරන ගමන් ලෝකේ තියෙන අමාරුම රස්සාව තමයි මේ කරන්නේ. අනික් රස්සාවල් මම අමාරු නෑ කියනව නෙවෙයි. මේක පැය 24ම ජනතාවත් එක්ක සේවය කෙරුව යුතු රස්සාවක්. උදේ කෝ දුරකථන ඇමතුමක් දීලා කාට හරි ප්‍රශ්නයක් කරදරයක් කොයි හරි තැනක පෙනී සිටින්න කිව්වොත් තියෙන සියලුම වැඩ අතහැරලා දාලා සියලු තියෙන සියලුම වගකීම් පැත්තකට දාලා එතනට දුවන්න වෙනවා. මහා රාත්‍රියේ කවුරු හරි පාක්ෂිකයෙක්ගේ ප්‍රශ්නයක් කිව්වොත් එතනටත් දුවන්න වෙනවා. කාන්තාවට තියෙන ලොකුම අභියෝගය තමයි මේ දේශපාලනය වගේ විශේෂක නිරත වෙනකොට කාන්තාවන් වටන්න පුරුෂයන් විතරක් නෙමෙයි වටේ ඉන්න කාන්තාවනුත් බලාගෙන ඉන්නවා. ඔබ හොඳටම බලන්න මේක තමයි මඩ ගහන්න කතා හදන්න අපහාස කරන්න තියෙන ලේසිම රස්සාව. මේ කාන්තාවත් දේශපාලනට එනකොට ඇය පිළිබඳව ලිංගික කාරණා හිතේ තියාගෙන ඇය දිහා වැරදි විදිහට බලන එකත් ඇයගේ හැසිරීමෝ ඇයගේ කතාබහෝ ඇයගේ කටහඬෝ ඇය කලමුරු විදිහෝ ඇයි කවුද ආශ්‍රය කරන්නේ කියන එක සම්පූර්ණයෙන් අමතක කළා. ඇයගේ ප්‍රතිපත්තිත් එක්ක විවේචන තියෙන්න පුළුවන්. ඒ විදිහේ තැනකට අපි මේ මාධ්‍ය සහ ජනතාව ගෙන්න ඕනේ. ආකල්පම වෙනස සිද්ධ කරන්න ඕනේ. නැත්නම් කවදාවත් අපි බලාපොරොත්තු වෙන විදිහේ කාන්තා සහභාගීත්වයක් දේශපාලනට එන්නේ නැහැ. කාන්තාවක් පාර්ලිමේන්තුවට පත් කරගත්තු මූලික කාරණා මොකද? කාන්තාව හොරකම් කරන්න ලැජ්ජ බය කියලා දෙයක් තියෙනවා. පක්ෂ නායකයන්ගිනුත් ඉල්ලා සිටිනවා මේ සැරේ නාම යෝජනා ලබා දෙනකොට කාන්තාවන් පිළිබඳ මීට වඩා වැඩිපුර හිතන්න කියලා. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය දකුණු ආසියාතික රටවල් එක බලනකොට මාලදිවයිනට පස්සේ අඩුම ප්‍රතිශතයක් ඉන්නේ අපි. 12 අපි ඉන්නේ. මෙවර අපිට මැතිවරණයේදී දැනුවත් කිරීම කරන්න වෙන්නේ සමහරලාට සමාජ වෙබ් අඩවි හරහා. ඔබලා මාධ්‍යවේදී මහත්තුරු විදියට පහුගිය කාලේ අපිට දුන්නු සහයෝගය වගේම ඉදිරි කාලය තුළදී කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා පක්ෂපාත ભેදයකින් තොරව කාන්තාවන් ඉදිරිපත් වෙනවනම් අපිට ඡන්දදායකින්ගෙන් එක මනාපයක් හරි කාන්තාවකට දෙන්න කියන ඒ ඉල්ලීම ඔබලා කරන්න ඕනේ. පියවුතු මල්ලගෙන් ඉල්ලනවා ඒ සහයෝගය කාන්තා නියෝජනය වැඩි කරන්න අපිට ලබා දෙන්න කියලා. මේ මැතිවරණ ක්‍රමය ඇත්තටම කාන්තාවන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. අපි දන්නවා අපි දිස්ත්‍රික්කවල මධ්‍යම පළාතටම ඉන්නේ මම විතරයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. එතකොට අපි දන්නවා මේ මැතිවරණයේදී අනික් පිරිමි අපේක්ෂකයෝ කරන දේවල් අපිට කරන්න බෑ. අපිට ගිහිලා මත්ද්‍රව්‍ය බෙදන්න බෑ. බඩු මූට්ටු බෙදන්න බෑ. ඒ වගේ දැවැන්ත අභියෝගයක් එක්ක තමයි එන්නේ. ඇත්තටම කිව්වොත් මම ඇත්තටම කනගාටු වෙනවා. මම මේක කොයි වෙලේ හරි කියන්න ඕනේ කියලා හිතුණා. මගේ දේශපාලන ප්‍රතිපත්තිත් එක්ක ගැලපුණ නැතත් ගීතා කුමාරසිංහ මහත්මියට වෙච්ච දේ සම්බන්ධයෙන් කාන්තාවක් හැටියට මම දැවැන්ත විදිහට කනගාටු වෙනවා. මොකද එතුමිය දේශපාලන පරම්පරාවකින් එන කෙනෙක් නෙවෙයි. එතුමිය බොහොම මහන්සි වෙලා ආපු කෙනෙක්. ඒතකොට මේ රටේ නීතිය එතුමියට අසාධාරණයක් කරා කියලා නෙවෙයි මම කියන්නේ. නමුත් ඊට වඩා ඕවා ගැන සැලකිලිමත් වෙන්න තිබුණා නොමිනේෂන් එක දෙනකොට.
මධ්‍යන ප්‍රති විකාශයෙන් අවධානය විදේශ පුවත් වෙත කොවිඩ් 19 වෛරසයේ ආසාදින වී ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 2244 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ආසාදිතින් 17,000ක් පමණ සම්පූර්ණ සුවය ලබා ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. COVID-19 වෛරසයේ හේතුවෙන් මේ වන විට මියගොස් ඇති පුද්ගලින් සංඛ්‍යාව 2244 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගතෝ පැය 24 තුළ සිදු නවවන්න සංඛ්‍යාව 115. මේ අතර ලොබපුරා වෛරසය ආසාදනය වූ පුද්ගලින් සංඛ්‍යාව 76,000 ඉක්මවන බවයි විදේශ මාධ්‍ය වාර්තා පවසන්නේ. කෙසේ නමුත් මේ වන විට ආසාදිතයින් 17,000කට වැඩි පිරිසක් සුවය ලබා ඇති බවද විදේශ මාධ්‍ය වාර්තාවල සඳහන්. මේ අතර කොවිඩ්-19 වෛරසය හේතුවෙන් රටට දිගුකාලීන බලපෑමක් ඇති නොවන බව චීන ජනාධිපති ෂී ජින්පින් තහවුරු කර තිබෙනවා. වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් රටට සිදුවන බලපෑම අවම කරගනිමින් සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගන්නා බවද ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ සඳහන්. වසංගතය සමග සටන් කිරීම සඳහා හැකියාව මෙන්ම ආත්ම විශ්වාසයේද චීනය සතු බවයි ඔහු අවධාරණය කර සිටින්නේ. මේ අතර අදාළ වෛරසය ආසාදනය වීමෙන් දකුණු කොරියාවේ පළමු මරණය ඊයේ දින වාර්තා වීමත් සමග එරටේ ඩේගු නගරයට සෞඛ්‍ය අධි අවධානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. නගරයේ සිටින මිලියන 2.5කට අධික ජනතාවට සිය නිවෙස් තුළටම වී මුහුණු ආවරණ පැළඳ ආරක්ෂා සහිතව සිටින ලෙසයි ඩේකු නගරාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ. රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පවසා ඇත්තේ නගරය තුළ කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් පවතින බැවින් අදාළ පියවර ගත් බවයි. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ සවස 6ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. සුබ දවසක් ඔබ සැමට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.